නිවැනි වටිනා වීඩියෝ නැලඹීම සඳහා අඩෝලෝකය YouTube චනලෙස් සබස්ක්‍රයිප් කර පහලින්තියෙන බෙල්ලායිකම් එකත් කලික් කරලා තියාගන්න. බරිතානයේ ධනකුවේරයෙකුවන ඉචත් ප්‍රන්සන් ඔහුගේ මාජින් ගැලට්ික් සමාගම වසරදාතක් අත් අධබැලීම් කිරීමෙන් අනතුරුව නිපදවා ඇති මාජිං ගැලස්්ටික් යුනිෙක් නැමති යානයින් අභ්‍යාවකාසේ වෙත ගමන් කරමින් අභ්‍යාවකාස සංචාරයේ නවයුග පුරෝගාම්‍යබවට පත් වුණ මෙම අභ්‍යාවකාස සංචාරය සඳහා බැන්සන් ඇතුළුව හයිදෙනෙකු එකතුූ අතර ඔවුන් ඇමෙරිකාවේ නිියවුමෙස්සිකෝකාන්තාරයෙන් උඩුගුවනට පිවිස මාක් සීමාවට ළඟා වී පැයි එක හමාරක් තුළදී යළි පොලොවට පැමිණ තිබෙනවා. පෘතිවිවායිගෝලයේ අත්දර එසේත් නැත් නම් අභ්‍යාවකාසේ හමුවන සීමාව ලෙස ජාතින්තර වසෙන් පිළිගැනු ලබන්නේ මෙම සීමාවයි. To all you kids down there, I was once a child with a dream looking up to the stars. Now I'm an adult in a spaceship with lots of other wonderful adults looking down to our beautiful, beautiful Earth. To so the next generation of dreamers, if we can do this, just imagine what you can do. Hey. ඉදාවේ කේර්ලපාන්තය උපත ලබා ඇමරිකාවේ අභ්‍යාවකාස ඉංගිනේරූරෙකු ලෙස සේවේ කරන තිස්තුන් ඇවරදි ශ්‍රීසා බණ්ඩාලා මෙම විස්මිත උඩුගුවන් චාරිකාවට එක්කුණා. කල්පනා චෞුලාගෙන් පසු ඉන්දයාය උපතලැබු තරුණියෙකු අභ්‍යාවකාසගත වන දෙවන අවස්ථාව මේ වනවා. මේ වන විටත් මාජිං ගැලට්ටික් සමාගමේ අනාගත අභ්‍යාෝකාස සංචාර සඳහා එක්වීමට ආසනවෙන්කරවා ගැනීම සඳහා ලෝක දනවතුන් හයිසියක් කැමැත්ත පල කර තිබෙනවා ජනප්‍රිය හොලියයු් නලු ගැට්පිට් පවා මේ අතර සිටින බවට විදෙස් වාර්තා සඳහන්කර සිටිනවා